ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ නමකට තමන්ගේ මෑණියන්ව හෝ තමන් වසන ආරාමේ නවත්වා ගත නොහැකිද? බෑ 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 මෑණියන්ට බෑ. බුදුරයන් වහන්සේ කාන්තා පක්ෂිය ගැන දේශනා කරනකොට ස්වාමින් වහන්සේලාට කාන්තා පක්ෂියත් සමග කටයුතු කරන කාරණේ දේශනා කරනකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා අද ඉපදුන ගෑනු දරුවෙක් ඉන්න ගෙදරක තනියම උපසම්පදා භික්ෂුවකට ඉන්න බෑ. දැන් ඒ ගෑනු දරුවා අද ඉපදිලා තියෙන්නේ. අම්මත් නැහැ. ඉතින් අද ඉපදුන ගෑනු දරුවා දැන් මේ ගේ ඇතුළේ ඉන්නවා. නමුත් ගේ ඇතුළේ ඉඳිද්දී උපසම්පදා භික්ෂුවකට ගේ ඇතුළේ ඉන්න බෑ. අද ඉපදුනද තරල. තේරෙනවද? ඒතන තමන්ගේ අම්මාගේ ඇතුළේ තනියම ඉද්දී මට ගේ ඇතුළේ ඉන්න බෑ. මාව එවත කරලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ අම්මාට කන්න නැත්තම් ආහාර නැත්තම් පාත්‍රේ අරන් පින්ඩ පාතේ ගිහිල්ලා පින්ඩ පාතේ කරගෙන ගෙනල්ලා අම්මාට කවන්න කියලා. එන්න අම්මාට කැම දෙන්න කියලා. නමුත් අම්මා කිව්වොත් අනේ ස්වාමින් වහන්සේ මගේ හිස රිදෙනවා මට මේ අත වාරු නැහැ තෙල් ටිකක් දාගන්න මේ තෙල් ටික ගන්න කිව්වොත් හිසට අත තියෙන මොහොතේම භික්ෂුව මේ ඇවත කරලක් වෙනවා. ඒ ඇවත සංඝාධිශේෂ ඇවත. එසේ මෙසේ ඇවතක් නෙමෙයි. අම්මාගේ හිසටවත් අපිට අත තියන්න බෑ. තේන්නාද? මොකද බුදුරජාණන් වහන්සේ හිත කියන කාරණය බුදුරජාණන් වහන්සේ තරම් අධ්‍යක්ෂ කෙනෙක් නැහැ. තේන්නාද? අනිවාර්යයෙන්ම විනය කර්මයක් කළාම පිළිසිඳු වෙනවා. තේන්නාද? ඒ නිසා අපිට එහෙම ඉන්න බෑ. අම්මා කියන්නේ කාන්තාවක් කියන තැන තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ.